आयुवन कालीन प्रवृत्ति वार्ताकरणी प्रमुख समीन सत्य हरियटमुखियन सीत रात्रि प्रवृत्ति विकाश्याय मे ममतरणी मेकलायट गमन अवधानिय पोत्सरस्थलवित වයිසෞරුදු 18ට වැඩි සියලු දෙනාට හමුදා පුහුණුවක් පොලිස් ඇමති සරත් කියයි කොවිඩ් වැළඳුණු 41ක් ජීවිතක්ෂයට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3700 ඉක්මවයි බලත් අතර බස් රථ සහ දුම්රිය ගමනාගමනය අගෝස්තු පළමුවනදා දක්වා තහනම් ඩෙල්ටා රැලි පිට රැලි නැංගොත් තත්ත්වය භයානකයි සෞඛ්‍යංශ අනතුරු අඟවයි මොඩර්නා ලක්ෂ 15ක් දිවයිනට එන්නත්ෝගේම මහනුවරට ජෝසප් සහ දුමින්ද නාගමුව නිරෝධායිනින් නිදහස් ඔන්ලයින් වර්ජනය දිකටම 15 හැවිරිදි දැරිය අපයෝජනය කළ තවත් 4 දෙනෙකු හඳුනා ගනි බදියුදීන්ගේ නිවසේ ලාබාල මෙහෙකාර දැරියගේ මරණය ගැන පරීක්ෂණ මැතිවරණ කොමිසමේ ස්වාධීනත්වයට බලපෑම් පාර්ලිමේන්තු සභාවේ විශේෂ රැස්වීමක් සජිත්තිල්ලයි ජර්මනිය හරහා ගලා යන ගම් වතුරින් 1300කට වැඩි පිරිසක් අතුරුදන් මරණ සංඛ්‍යාව 100 ඉක්මවා යයි ප්‍රථමී දේශීය පුවත් ඩෙල්ටා ඇතුළු කොවිඩ් වෛරසය ගම් වලට පැතිර යාම වැළැක්වීම සඳහා පළාත් අතර බස් රථ සහ දුම්රිය ගමනාගමනය හෙට සිට නතර කිරීමට තීරණය කර තිබෙනවා මෙම තීරණය අගෝස්තු 1 වෙනිදා දක්වා ක්‍රියාත්මක බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. නැවතත් අපිට හෙට දිනේ සිට සීමිතව ධාවනය කරපු මේ බස් රථ සහ දුම්රිය අපිට නැවතත් නතර කරන්න සිද්ධ වෙනවා. නමුත් අගෝස්තු 1 වෙනිදා සිට සීමිත බස් රථ ප්‍රමාණයක් සහ දුම්රිය ධාවනය කරන්න අපිට මේ වෙනකොටත් අවසරය ලැබිලා තියෙනවා. මේකට හේතුව තමයි කොවිඩ් කමිටුව සඳහන් කරන ආකාරයට 1 වෙනිදා පමණ වෙනකොට තව සති දෙකක් විතර ගත වෙනකොට 30ට වැඩි අයගේ එන්නත් කරන්නේ 100% කොළඹ අවසන් කරන්න යායට හැකියාව තියෙනවා කියන කාරණේ ඒ අනුව විශේෂයෙන් මේ නව ප්‍රභේද කොළඹ තියෙන ඒ ප්‍රභේද ගම් වලට යෑම අවදානමක් නැති වෙයි කියලා අය බලාපොරොත්තු වෙනවා අගෝස්තු 1 වෙනිදාන් පසු රජයේ හැටියට අමාත්‍යවරයා හැටියට මම කනගාටුව ප්‍රකාශ කරනවා අද දක්වා සීමිත බස් රථ ප්‍රමාණයක් අපි ධාවනය කෙරුවා. නමුත් මේ බස් රථවල බහුතරයක් ඒ මගින් සෞඛ්‍ය අමාත්‍යාංශය කියපු ආකාරයේ මගින් බවට පවත්වාගෙන යන්න අපිට නොහැකි වුණා. මේක තමයි ප්‍රධාන කාරණේ. ඒ නිසාම තමයි නැවත අපිට ඒක අත්හිටවන්න සිද්ධ වෙන්නේ. මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව තුල කොවිඩ් අවධානමක් මතු වී ඇති බව දුම්රිය වෘත්තීය සමිතිය අද මාධ්‍ය හමුවකට එක්වමින් අනතුරු අඟවා සිටියා. මේ වනකට දුම්රිය දෙපාර්තමේන්තුව තුල කොවිඩ් පැතිරීමේ ඉහළ අවදානමක් තියෙන තත්යකට පත් වෙලා තියෙනවා. මේ වනකොට කොළඹ දුම්රියන් ධාවනය කරන ධාවනාගාර පහෙන් දෙකක් අපි වහලා තියෙන්නේ. ඒ කියන්නේ දුම්රියන් වැඩිම ප්‍රමාණයක් ධාවනය කරන විදුලි බලවේග ධාවනාගාරය හා ඒ වගේම දෙමුඩකොට ධාවනාගාරය කියන දුම්රිය ධාවනාගාර දෙක වසා දමා තියෙනවා. ඊයේ කොවිඩ් රෝගීන් දෙදෙනෙක් එකවර හමු වීම නිසා විශාල සැලකිල්ලක් දක්වන ඕන සාමාන්‍ය තත්ත්වයට දුම්රිය සේවය පත් වෙනකොට මේ දුම්රියන් ධාවනය කරගන්න මොකද්ද කරන්න කියලා. දිවයිනේ තනින් තන වර්තාවන ඩෙල්ටා වෛරසය රැල්ලක් බවට පත්වුවහොත් තත්ත්වය අතිශය භයානක විය හැකියි විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසනවා ඩෙල්ටා හමුවේ සෞඛ්‍ය නීති ලිහිල් කිරීම වඩාත් බුද්ධිමත්ව කළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මේ අතර ප්‍රකාශ කළා කුඩා දරුවන් දස දෙනෙකු මේ වන විටත් කොවිඩ් නිසා මිය ගොස් ඇතැයි රිච්වේ ආර්ය ළමාරෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා පවසනවා දැන් සම්පූර්ණ කොවිඩ් වර්තාව හැකියාවක් ලැබුණා නැවතත් රට සෑහෙන ප්‍රමාණයකට විවෘත කරන්නට නමුත් මේ දිනවල අපි දකිනවා සමහර ස්ථානවලදී ජනතාවගේ හැසිරීමේ ආකාරයට ඔවුන් නිසි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රියාමාර්ග නොගන්නා බව. ඩෙල්ටා ප්‍රභේදයත් එක්ක නැවතත් රැල්ලක් ඇති වුණොත් තාම භයානක තත්ත්වයක් ඇතිවීම ඉඩකඩ තියෙනවා මේ රෝගීන් සංඛ්‍යාවේ වැඩිවීමත් එක්ක මේ ඩෙල්ටා ප්‍රභේදය ලංකාවේ නොයෙකුත් ප්‍රදේශවලින් හමුවීම කියන එක සුළුකොට තකන්න බෑ. මේ අතර කොවිඩ් වෛරසය ආසාදිනී වීම හේතුවෙන් මෙවන විට ළමුන් දස දෙනෙකු රිච්වේ ආර්ය ළමාරෝහල තුලදී ජීවිතක්ෂයට පත් වී ඇති බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා ප්‍රකාශ කළා. මේ රෝහලේදී පමණක් කුඩා දරුවන් 10 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා මේ රෝගය වැළඳීම හේතුව තුලින්.
මරන්තික ඩෙල්ටා කොවිඩ් වෛරසය ආසාදිනේ වූ මෙරට සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව මෙවැනි විට 38ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ඊයේ දින තවත් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදිනේ වූ ආසාදිතයින් 19 දෙනෙකු වාර්තා වීමත් සමගයි. මෙවැනි විට ඩෙල්ටා කොවිඩ් ආසාදිතයින් කොළඹ, යාපනය, කිලිනොච්චිය, ත්‍රිකුණාමලිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබෙනවා. දැනට පවතින සංචරණ සීමාවන් තවදුරටත් ලිහිල් කරමින් ශේෂ්ත්‍ර කිහිපයකට අදාළ ක්‍රියාකාරකම් සඳහා අවසර ලබා දී තිබෙනවා. ඒ අනුව අද සිට ක්‍රියාත්මක වන පරිදි ආගමික ස්ථාන විවෘතව තැබීමට අවසර හිමිවනවා. ආගමික උත්සව සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ද වෙන වෙනම නිකුත් කර තිබෙනවා. එමෙන්ම සත්ව උද්‍යාන, වනජීවී උද්‍යාන, ළමා උද්‍යාන, නවතැන් ස්ථාන සහ බෝඩින් නිවාස, ඔට්ටුඑල්ලීමේ මධ්‍යස්ථාන සහ ශාලා ඇතුළත සංගීත සංදර්ශන පැවැත්වීමටත් අවසර ලබා දී තිබෙනවා. කොවැක්ස් පහසුකම හරහා අමරිකානු රජය විසින් ශ්‍රී ලංකාවට ප්‍රධානයක් ලෙස ලබා දුන් මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15ක තොගය අද පෙරවරුවේ මෙරටට රැගෙන පිට තිබෙනවා. अमेरिकानु रजे आधार विधेयट मिलियन एक पमनमन मात्रा प्रमाण अपट आधार विधेयट लबुना थिंग अप बलापुर अद लबुन एन प्रमाण महानूर दिस्ट्रिक्ट एन कर्ण वेड पिलिवले तिरकोट सार्थक करगनीम संदा यमुकरण සිදුවූ තවත් කොවිඩ් මරණ 41ක් පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් අද පස්වරුවේ තහවුරු කළා. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3700 සීමාව ඉක්මවා ගියා. මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 3702ක් ලෙසයි. අද දින තහවුරු වූ කොවිඩ් මරණ 41 අතර පිරිමි පුද්ගලයන් 23 දෙනෙකු සහ කාන්තාවන් 18 දෙනෙකු ඇතුළත්. නිවිස් වලින් පිටතට යන්නෝ හැකි රෝගාබාධයන්ට ගොදුරු වූ අය සඳහා වහම ජංගම ඉන්නත්කරණිය ආරම්භන්නේයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද උපදෙස් දුන්නා. එසේම රැකියාවල නිරත අයට සිය අනන්‍යතාවය තහවුරු කළ දිවයිනේ ඕනෑම ස්ථානයකින් එන්නත ලබා ගැනීමට ඉඩ දෙන්නේයි ජනාධිපතිවරයා නියෝග කළා. ඉන්නත්කරණිය සහ ඉදිරි මෙහෙයුම් සම්බන්ධයෙන් අද ජනාධිපති කාර්යාලයේ පැවති කොවිඩ් මර්ධන විශේෂ හමුවේදී ජනාධිපතිවරයා මෙම නියෝගය ලබා දුන්නේ. ඉන්නත්කරණිය සහ ඉදිරි මෙහෙයුම් සම්බන්ධයෙන් කොවිඩ් මර්ධන විශේෂ කමිටුව සමග අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එහිදී තීරණ රැසක්ගෙන ඇති අතර රෝගාබාධයන්ට ලක්ව නිවෙස් වලින් බැහැර විය නොහැකි අය වෙනුවෙන් ජංගම එන්නත්කරණ සේවාවක් කඩිනමින් ආරම්භ කරන ලෙසයි ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ. රට පුරා දිස්ත්‍රික් මට්ටමින් එන්නත්කරණ ක්‍රියාවලිය වේගවත් කර ඇති බවත් එහෙත් රෝගාබාධයන්ට ලක්ව නිවෙස් වලින් බැහැර විය නොහැකි පිරිසට එන්නත ලබා දීම ගැටලුවක්ව පවතින බවත් සෞඛ්‍ය නිලධාරී හා මහජන සෞඛ්‍ය පරීක්ෂක සහාය ඇතිව හෝ විශේෂ දුරකථන අංක ඔස්සේ තොරතුරුගෙන ජංගම එන්නත්කරණ වැඩපිළිවෙල කඩිනමින් ආරම්භ කිරීම අවශ්‍ය බවත් මෙහිදී ජනාධිපති අවධාරණය කර තිබෙනවා. පසුගිය දින කිහිපෙතුළු හඳුනාගත් කොවිඩ් රෝගීන්ගෙන් හා මරණ සංඛ්‍යාවෙන් ඉහළ ප්‍රතිශතයක් එන්නත ලබාගෙන නොමැති අය බව කොවිඩ් කමිටු අනාවරණය කර ඇති අතර ඒ නිසා එන්නත්කරණයේ වැදගත්කම කෙරෙහි දැනුවත් කිරීම හා එන්නත්කරණ වැඩසටහනට ජනතාව යොමු කිරීමේ අවශ්‍යතාවයද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. ආයතන ප්‍රවර්තන හා සංචාරක ශේෂ්ත්‍රයට අයත් කලාපවල එන්නත්කරණය 90%කින් අවසන් වී ඇති බවද මෙහිදී හෙළිවුණා. ඕනෑම ශේෂ්ත්‍රයක රැකියාවක නියුතු අයෙකුට එන්නත ලබා දෙන ඕනෑම ස්ථානයකින් පහසුවෙන් එන්නත ලබා ගැනීමට අවස්ථාව සලසා දෙන ලෙසද මෙහිදී ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නා. මේ අතර සමුද්‍රීය ආරක්ෂාව සඳහා ඉවහල් වන බහුදින යාත්‍රා නිරීක්ෂණ පද්ධතියක් ඕස්ට්‍රේලියානු රජය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීම සංකේතවත් කරමින් එහි පළමු සම්ප්‍රේෂක කට්ටලය අද ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිරිනමා තිබෙනවා. යාත්‍රාවල සවිකිරණ සම්ප්‍රේෂණ 4200ක් නිරීක්ෂණ මධ්‍යස්ථානයක් සඳහා වූ උපාංග හා සැටලයිට් තාක්ෂණික පහසුකම් සහිත නිරීක්ෂණ පද්ධතිය වටිනාකම ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 5.38ක් වන අතර යාත්‍රා නිරීක්ෂණ මධ්‍යස්ථානය දීවර ජලජ සම්පත් දෙපාර්තමේන්තුව යටතේ පිහිටවීමට නියමිතයි. දුමින්ද නාගමු සහ ජෝසප් ස්ටාලින් ඇතුළු පිරිස නිරෝධායනින් නිදහස් කිරීම අද සිදු කෙරුණා. ප්‍රථමයෙන් නිදහස් කරන ලද්දේ දුමින්ද නාගමු ඇතුළු 6 දෙනෙකුයි. इन पै किहिपेकट पशु जोसप स्टालिन समग तव दहस्य दिनिकु निदहस केरुना कुतलावल आरक्षक पनतर विरोधिय पलकरिमीन पैवती उद्गोषने दी मेम पिरिसा अत्तनंगूट गिन निरोधायनेट यमु केरुना निरोधायनेट यमु किरीम मर्दन क्रियावक बव विविध पार्श्व पसुगिय दिन किहिपे पुराम उद्गोषन पवत्वमीन रजेट पेन वादुन्ना ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට විරෝධය පළ කරමින් පසුගියදා ආරම්භ වූ විරෝධතා රැල්ලේදී අත්අඩංගුවටගෙන නිරෝධායනය සඳහා පල්ලෙකැලේ නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත යොමු කර සිටි පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමු මහතා ඇතුළු 6 දෙනෙකු
අද පස්වරුවේම නිරෝධායන මැදිස්ථානින් මුදා හැර තිබෙනවා. දැන් මේ නිරෝධායනිය අවසන් කරන විදිහනොත් ඉතාම පැහැදිලිව පේනවා මේක දේශපාලන ක්‍රියාවලියක් කියලා. දවස් 8මාරකින් දැන් අපිව නිදහස් කරනවා. පවිත්‍රා දේවි මැතිණිය කිව්වා මේ කාටත් එකයි නීතිය කාටත් එක විදිහට ක්‍රියාත්මක කරන්න කියලා. දැන් මේ නීති ක්‍රියාත්මක වෙච්ච විදිහ අපිට පේනවා. මේ නීතිය පිටිපස්සේ නීතිය නවන කට්ටිය නීතිය ක්‍රියාත්මක කරන කට්ටිය තමන්ට ඕන දිහට නීතිය හැඩගන්න කට්ටිය ඉන්නවා. ඒක තමයි යථාර්ථය. ඒක තමයි ඇත්ත. ආණ්ඩුව මේ කරන මර්ධණයට එරෙහිව නැවත වතාව සංවිධානාත්මකව සටන් කරන අපි ලෑස්ති. මෙලෙස දුමින්ද නාගමු මහතා ඇතුළු පිරිස නිරෝධායනින් මුදා හැර පැය කිහිපයකට පසුව මුලිතෙහි ගුවන් හමුදා කඳවුරක නිරෝධායන වෙමින් සිටි ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඇතුළු 16 දෙනෙකු නිරෝධායනින් මුදා හැර තිබෙනවා. අපිට දැන් මේ 8 වෙනි දවසේ අපේ PCR කෝවා නෙගටිව් වෙලා තියෙදිත් 11 වෙනිදා මේ විදිහට අපි තියන් හිටියේ. දැන් අද මේ කඳවුරේ ප්‍රධානියා වන ලීනාර්ශ මහත්මයා විල අපිට සඳහන් කළා මේ අපිට යන්න පුළුවන් කියන කාරණාව. අපි දැන් මොකද පදනම තම දැන් කියලා තියෙනවා අපිට යන්න කියලා අනුකම්පාව විස්තරන භාෂණ ඉදාසන පටහැනි ක්‍රියාව දිරියේදිත් අපි මේ වගේ එක්සත් කමකින් කටයුතු කරමු කියලා අපි කියන්න ඕනේ. අපි තා කරන්න ආවට පස්සේ මෙතර දුමින්ද නාගමෝ මහතා අධිකරණ ඉදිරිපත් කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා ගොනු කර තිබෙන හබියස් කෝපුස් පෙත්සමක් සල්කා බැලීම සඳහා ලබන 19 වනදා කැඳවන ලෙසට අභ්‍යාචන අධිකරණය නියම කළා. මෙම පෙත්සම අද සෝබිත කරුණානායක සහ ධම්මික ගණේපොළ යන මහතුන්ගෙන් සමන්විත අභ්‍යාචන අධිකරණ මිනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවා තිබුණා. ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා වෙනුවෙන් ශ්‍රේෂ්ඨ අධිකරණයේ හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. නීතිඥ රවිනාද සිල්වා මහත්මිය විසින් ගොනු කර ඇති මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා බස්නාහිර පළාත බහර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වැලිකඩ මිරිහාන තලංගම පොලිස් ස්ථානාධිපති වරුන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා. මේ අතර වෘත්තීය සමිති ක්‍රියාකාරීන් අද දින නිරෝධායන මැදිස්ථානවලින් මුදා හැරීමට පෙර අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ ඉදිරිපිට බහුජන සංවිධාන විසින් විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර තිබුණා. මෙතර ජනාධිපති ලේකම් කාර්යාලයේ වෙත පැමිණෙමින් සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද එම ස්ථානයේ සිටි විරෝධතාකරුවන් දෙස බලමින් ලේකම් කාර්යාලයට ඇතුළු වන ආකාරයද දක්නට ලැබුණා. ඉන් අනතුරුව විරෝධතාකරුවන් ජනාධිපති කාර්යාලයට පැමිණ සංදේශයක් බහර දීමද සිදු වුණා. මේ මර්ධනය නතර කරන්නේ නැත්නම් මේ රටේ රාජ්‍යාංශයත් පෞද්ගලිකාංශයත් ඒකාබද්ධ වෙලා දැවැන්ත වැඩවර්ධනයකට යනවාමයි. මේ මර්ධනයට එරෙහිව අපේ සටන අඛණ්ඩව ඉදිරියට ගෙන යන මේකට සාධාරණ උත්තර නැත්නම් එතන යන්නේ නැහැ කියන පණිවිඩය දීලා යන තමයි ඊළඟ දවසේ අපි එන්නේ. ප්‍රශ්න විශ්වවිද්‍යාලේ පොට්ටයට දාන්න එපා. මේ පනතෙන් මීට කලින් තිබ්බ දේවල් වලට අමතරව මොකක්වත්ම එකතු කරලා නැහැ. අද නිදහස් අධ්‍යාපනයේ කියනවා නමුත් අධ්‍යාපනයේ නිදහස පිටරට යන්න සල්ලි නැති දරුවන්ට කීයක් හරි බැංකුවෙන් ණයගෙන අරගෙන මේ රටේ පෞද්ගලික අධ්‍යාපන ආයතනයකට විශ්වවිද්‍යාල කියලා ඉගෙන ගන්න තියෙනක තමයි සැබෑ දේශපාලන නිදහස අධ්‍යාපනයේ නිදහස. ඔබතුමා සඳහන් කරා විශ්වවිද්‍යාල ඇතුලේ ගංජා ගහනවා. මං කිව්වේ නැහැ. නෑ මං කිව්වේ නැහැ. අර විශ්වවිද්‍යාල වල ගහන්නේ නැහැ කියලා කිව්වේ. අදහස් කරේක නෙමෙයිද? ඒ මං අදහස් කරපු දේ මං කියන්න කැමති නැහැ. හැබැයි ඒක කිව්වම අනිත් විශ්වවිද්‍යාල වල අය දැනගනී මොකද්ද කියලා. හැබැයි මම කිව්වේ නැහැ මේ විශ්වවිද්‍යාල වල ළමයි ගංජා ගහනවා රක් මොනවා ගස්සර මේ ඉන්න නවක වද දෙනවා කියලා. මං කිව්වේ අර විශ්වවිද්‍යාල වල කරන්නේ නැහැ කියලා. ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කරන තුරු ඔන්ලයින් අධ්‍යාපනය වර්ජනය කරන බව ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසනවා. ගුරුවරුන් ඔෆ්ලයින් කෝස් අදට දින පහක්. දිවයිනපුරා ගුරුවරුන් ඔන්ලයින් අධ්‍යාපනයෙන් ඉවත් වී අදට දින පහක් ගත වෙනවා. මේ හේතුවෙන් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු අද දිනෙත් අඩාල වූ අතර පහේ ශිෂ්‍යත්ව අපස සාමාන්‍ය පෙළ මෙන්ම උසස් පෙළ සිසුන්ද මෙම තත්ත්වය හමුවේ බරපතල අර්බුදයකට පත්ව තිබෙනවා. මේ අපේ ඔන්ලයින් වලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අපි තීරණය කළා තිබෙනවා තව දුරටත් ඉදිරියට අරගෙන යන්න අපේ වැටුප් විෂමතා ප්‍රශ්නේ විසඳන තුරු අවුරුදු 24ක් තිස්සේ ඉතාමත් සොච්චම් වැටුපක් ලැබමින් කටයුතු කරන අපේ ගුරුවරයාට විදුහල්පතිවරයාට මේ ඔන්ලයින් ක්‍රමයට දරුවන්ට ඉගැන්වීම ස්වේච්ඡාවෙන් කරා. ආණ්ඩුව එක රුපියලක් දුන්නේ නැහැ. සාකච්ඡා මගින් ප්‍රශ්න විසඳා ගන්න පුළුවන්කම තියෙද්දී ඇයි මේ අරගල කරන්න කියලා ELPRIS මහාචාර්යතුමා අහනෝ අපෙන්. අපිට අහන්න තියෙන්නේ මාස 11ක් ගිහිල්ලා එක සාකච්ඡාවකට ඔබතුමා අපිව කැඳෙව්වා කප්පරක් යෝජනා අපි බාර දීලා තියෙන අධ්‍යාපන අමාත්‍යංශයට ඔන්ලයින් වලින් ඉවත් වීමේ සටන නතර කරන්නේ අපේ ප්‍රශ්නය විසඳීම සඳහා වන සාධනීය පියවරක් ඔබේ පැත්තෙන් ගත්තොත් පමණයි. වයස අවුරුදු 18ට වැඩි සෑම පුද්ගලයෙකුටම හමුදා කඳවුරු තුල හමුදා පුහුණුව ලබා දිය යුතු බව අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා.
ඒ පානදුර හිරණ පොලිසිය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ඇත්ත වශයෙන්ම පාර්ලිමේන්තුවේදී මම කිව්වට පස්සේ මට ඉතාම අපහාස කළා මේ හමුදා පුහුණුවක් ලබා දිය යුතුයි කියලා අවුරුදු 18කින් ඉලාය. හමුදා පුහුණුවක් කියලා කියන්නේ මේ සමහර විවේචනය කරන වගේ මිලිටරි කාර්යයක් වෙන්න නෙමෙයි. නමුත් අවුරුදු 18කින් ඉහළ තරුණයන්ට අපි යම්කිසි පුහුණුවක් දෙන්නවා නම් ඒ පුහුණුව දෙන්න සුදුසුම තැන තමයි හමුදා කඳවුර. ඒකද ඒකේ යම්කිසි විනයක් ඉක්මනට තියෙන නිසා, ඒ වගේම නම් පහසුකම් තියෙන නිසා. ඒක නිසා තමයි පෞරුෂත්වය වැඩි වෙන, එහෙම නැත්නම් නායකත්වය වැඩි කරන, අපි ඒ ගුණාංග වැඩි කරන යම්කිසි පාඨමාලාවක් දුන්නොත් අපිට පුළුවන් වෙනවා සමාජය ක්‍රමක්‍රමයෙන් විනය කරක සමාජයක් බවට පත් කරන්න. අද රටට මේ වගේ විපත්‍යක් වෙලා තියෙන්නේ රටට ආදරය කරන පුද්ගලයන් නැති නිසා. ඒ රටවැසියන් ඇතුළුව මැතිවරණ කොමිසම් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දෙන්නේ ඇයිද යන්න අද බරපතල සැකයක් මතු වී තිබෙනවා. මෙම ස්ථාන මාරුවීම් පිළිබඳ හිටපු කතානායක කරු ජයසූරිය මහතාද විශේෂ ප්‍රකාශයක් පසුගිය දා කළා. මෙම ස්ථාන මාරුවීම් පිළිබඳ සාකච්ඡා කිරීමට වහාම පාර්ලිමේන්තු සභාවේ විශේෂ රැස්වීමක් ඇඳවන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලා සිටිනවා. මේ දිනවල යලිත් මැතිවරණ හකුලා දැමීම, මැතිවරණ දූෂණය සඳහා අරැඳීම සහ දේශපාලන පක්ෂ හුදකලා කර සුළු පක්ෂ විනාශ කර දැමීම විතරක් නෙවෙයි, ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවට බලපෑම් මෙල්ල කරමින් එහි නිලධාරීන් හදිසියේ ස්ථාන මාරු කිරීම වැනි සිදුවීම් පිළිබඳව දේශපාලන කරළියේ මේ මොහොත වන විට මාතෘකා බිහි වෙමින් පවතිනවා. හිටපු කතානායක කරු ජයසූරිය මහතා පසුගියදා මේ පිළිබඳව මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කළා. අපි දැක්කා මේ ඊයේ පෙරේදා මැතිවරණ කොමිෂන් සභාවෙන් නැ ජේෂ්ඨ නිලධාරීන් මාරු කිරීම පටන් ගත්තා. ඒක සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කරන්නේ සැරසුමක් ඇතුව ඒ අයට හිතවත් ඒ අයට සම්බන්ධ නිලධාරීන් ගෙනල්ලා ඊළඟ මැතිවරණයට අරන් දිනවා. මැතිවරණය කොල්ල කණ්ඩ දෙන්න බෑ. ජනතාවගේ අයිතීන් දුරා ගන්න අපි දෙන්න. මැතිවරණ කොමිසමට අයිතු බලපෑම් එල්ලවෙමින් පවතින බවට ජනතා විමුක්ති පෙරමුණත් මාධ්‍ය හමුවේ කරුණු රැසක් අනාවරණය කළා. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා කතානායකවරයා වෙත ලිපියක් යොමු කරමින් මැතිවරණ කොමිසමේ ස්වාධීනත්වයට එල්ල වී ඇති අනතුරු පිළිබඳව කරුණු වාර්තා කර තිබෙනවා. කෙටි කාලයක් තුල අධ්‍යක්ෂින් ඇති නිලධාරීන් වැඩි පිරිසක් මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉවත් කිරීම තුලින් මැතිවරණ කටයුතු අසාර්ථක වීමේ අවධානමක් මෙන්ම දේශපාලන අධිකාරිය බලපෑමට වෙසසින් ලක්විය හැකි නවක නිලධාරීන් මැතිවරණය මෙහෙවීමට පත් කිරීම තුලින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමේ ඇති ඉඩ කඩද ඇහිරීමේ අවධානමක් පවතින බව මෙම ලිපිය තුලින් පෙන්වා දෙනවා. ඒ අනුව ස්වාධීන කොමිෂන් සභාව පත් කිරීම සම්බන්ධයෙන් මහජනතාවට වගකිය යුතු පාර්ලිමේන්තු සභාව රැස් කර මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතු බව පාර්ලිමේන්තු සභාවේ සමාජිකයින් ලෙස සිය මතය බවත් ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාවේ සේවය කරන අධ්‍යක්ෂින් සහිත නිලධාරීන් රැසක් කෙටි කාලයක් ඇතුළත ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් ගැනීම සඳහා පාර්ලිමේන්තු සභාවේ විශේෂ රැස්වීමක් කඩිනමින් කැඳවන ලෙසට ඉල්ලා සිටින බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා සිය ලිපියෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලා සිටින්නේ. අපයෝජනීයට ලක් වූ බාල වයස්කාර දැරිය මාලදිවයින් ජාතිකය ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු අද හඳුනා ගත්තා. මාලදිවයින් ජාතිකයව රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සහ රුපියල් 25,000ක මුදල් ඇප මත මුදා හැරුණා. මේ අතර පොලිස් අත්අඩංගුවේදී මිය ගිය දෙදරුපියෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ක වන්දියක් ඔහුගේ බිරිඳට ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා. අද දවසේ අධිකරණ පුවත් වෙතයි දැන් අවධානය. අන්තර්ජාලය ඔස්සේ මිලදීගත් බාලවයස්කාර දැරියක් දූෂණය කළේ යයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මාලදිවයින් ජාතිකයෙකු ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු අද පැවති හඳුනා ගැනීමේ පෙරටුවේදී අතවරයටපත් දැරිය විසින් හඳුනාගත්තා. එෙහිදී අතවරයටපත් දැරිය විසින් සැකකරුවන් 4 දෙනාම හඳුනාගත් බව මහේස්ත්‍රාත්වරීය විවෘත අධිකරණයේ නිවේදනය කළා. මෙසේ හඳුනාගත් පිරිස අතර මාලදිවයින් ජාතිකයාට අමතරව බම්බලපිටිය ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටි හෝටල් දෙකක කළමනාකරුවන් 2 දෙනෙකු සහ හෝටල් සේවකයෙකුද ඇතුළත් වනවා. ඉන් අනතුරුව විත්තියේ නීතිඥවරුන් විසින් තම සේවාදායකින් අපමත මුදා හරින ලෙසට ඉල්ලීමක් ඉදිරිපත් කළා. කෙසේ වෙතත් ඔවුන් අපමත මුදා හැරීම තුළින් විමර්ශන කටයුතු වලට බාධා සිදුවන බවයි පොලිසිය අධිකරණයේ හමුවේ කියා සිටියේ. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකාර මාලදිවයින් ජාතිකයා පමණක් රුපියල් 25,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළා. ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට බාර දිය යුතු බවත් ඔහුගේ විදේශ ගමන් තහනම් කරන බවත් මහේස්ත්‍රාත්වරිය නියෝග කර සිටියා.
සෙසු සැකකරුවන් තිදෙනා ලබන 29 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. 2017 වසරේ පෑලියකොඩ පොලිසිය මගින් අත්අඩංගුවටගත් CS වික්‍රමාරච්චි නැමැති දෙදරුපියෙකු වදහිංසනයට ලක්ව මරණයට පත්වීම තුලින් පොලිසිය මූලික මිනිස් අයිතීන් උල්ලංඝනයක් සිදු කර ඇති බවත් ඒ වෙනුවෙන් මියගිය තැනැත්තාගේ බිරිඳට රුපියල් ලක්ෂ 10ක වන්දි ගෙවන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේදී පිලිසුම් තුවාල ලබා මියගිය දැරිය පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. මෙම බාල වයස්කාර දැරියගේ මරණය පිළිබඳ නිසි පියවරු ගන්නා බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා අවධාරණය කරනවා. මෙවන් විට රක්ෂිත බන්ධනාගාරයේ පසුවන හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ බොරැල්ල බෞද්ධලෝක මාවතේ පිහිටි නිවසේ සේවිකාවක් ලෙස කටයුතු කළ වයස අවුරුදු 16ක් වන දැරියක් පිලිසුම් තුවාල ලබා පසුගියදා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණා. කෙසේ නමුත් දැඩි පිලිසුම් තුවාලව ප්‍රතිකාර ලැබමින් සිටි එම දැරිය ඊයේ දින ජීවිතක්ෂයට පත් වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. ඇය මීට මාස 9කට පමණ පෙර එම නිවසේ සේවය සඳහා ඩයගම ප්‍රදේශයේ සිට පැමිණ ඇති බවටයි වාර්තා වෙන්නේ. එවැගේම මේ සම්බන්ධයෙන් මහේත්‍රාත් පරීක්ෂණයක් ඊයේ දින අලුත්කඩේ මහේත්‍රාත් අධිකාරණයේ විසින් පවත්වා තිබෙනවා. එවැගේම ඊයේ රාත්‍රී මේ දැරියගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා තිබෙනවා. බොරැල්ල පොලිසිය මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වන ලබනවා. මෙම සිදුවීම සම්බන්ධයෙන් අද විශේෂභාරව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා මෙලෙස අදහස් පළ කළා. මේ මෙවැනි තත්ත්වයන් ඉතාමත්ම ඛේදනීය තත්ත්වයක්. මොකද මල් වගේ දරුවෝ පිළිබඳව මේ රටේ වගකීතු සහ උගත් බුද්ධිමත් ඒ වගේ මේ සමාජයේ පිළිගත් උදවියගෙන් යම් යම් හිංසනයට ලක් වෙනවා නම් දරුවෝ අපයෝජනයට ලක් වෙනවා නම් දරුවෝ මෙහෙකාර සේවයේ යොදා ගන්නවා නම් ඒක ඉතාමත්ම කනගාටුදායක තත්වයක්. ඒ වගේම විශේෂයෙන්ම සෑම පළාතකම ළමා අධිකරණ ඇති කරලා දීර්ඝ කාලයක් ඒ විභාග නොකර කෙටි කාලයක් ඇතුළත තීන්දුව ලබා දීලා ඒට අවශ්‍ය කරන දැඩි දඬුවම් ලබා දීමේ කටයුත්ත මේ වන විට අපි සාකච්ඡා කරලා දැන් ඉදිරියේ ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඇමතිවරයෙක්ගේ ගෙදරක අවුරුදු 16ට අඩු දරුවෙක් මෙහෙකාර වෘත්තියේ යොදාගෙන ඒ දරුවා ලොකු කරදරයකට මුහුණ දෙනවා. ඉතින් ඒක නිසා මේවා වගකීතු අයගෙන් මම ඉල්ලා සිටිනවා තමන්ගේ වගකීම හොඳින් තේරුම් ගන්න. ඒ වගේම මේ දරුවංග ආරක්ෂා කරන්න වැඩපිළිවෙල වෙනුවෙන් ඒගොල්ලෝ කැප වෙන්න ඕන මීට වඩා අවධානය යොමු කරන්න ඕන. මහනුවර දිස්ත්‍රික්කයේ බොහෝ කලාකරුවන්ගේ නිර්මාණ අලෙවිකරන ප්‍රධානතම ස්ථානය උඩරට කලා සංගමයයි. කොරෝනාවට පෙර උඩරට කලා සංගමය ඉතා ඉහළ අලවියක් පැවති ආයතනයයි. එහෙත් කොරෝනා සමග උඩරට කලා සංගමයේද බරපතල ආර්ථික අර්බුදයකට යමින් තිබෙනවා. දුරකථනයෙන් මේ තොරතුරු ගෙනින්නේ මහනුවර දිස්ත්‍රික් වාර්තාකරණී ගයනි විතරණයි. කොරෝනාව නිසා අප දේශීය කර්මාන්ත බරපතල ආර්ථික බිඳවැටීමක් හමු වෙයි පවතින්නේ. විශේෂයෙන් කුඩා පරිමාණ ව්‍යාපාර බොහෝමයක් වැසී ගිහින් සමහර සුළු ව්‍යාපාර සෘජුවම සම්බන්ධ වන්නේ සංචාරක කර්මාන්තය සමගයි. අපි දිගින් දිගටම මෙම බිඳවැටීම් වාර්තා කරමින් සිටිනවා. ඒ අදාළ බලධාරීන්ගේ අවධානය පිණිසයි. මහනුවර කලා සංගමයේ සාමාජිකයන් 150 දෙනෙකු පමණ සිටිනවා. මෙම කලාකරුවන් තමන්ගේ විවිධ නිර්මාණ අලවේ සඳහා ලබා දෙන්නේ උඩරට කලා සංගමයටයි. මෙම කලා සංගමය 1882 දී පමණ ආරම්භ කරන ලද්දකි. මහනුවර දිස්ත්‍රික්කයේ නිර්මාණකරුවන්ගේ සුබ සාධනය වෙනුවෙන් මහත් සේවයක් ඉටු කළ ආයතනයක්. තම සමාජිකයන්ට විශ්‍රාම වැටුපක් පවා ගෙවනු ලබනවා. පසුගිය කොරෝනාවේදී සිය සමාජිකයන්ට රුපියල් 5000 බැගින් 15,000ක් වාර 3කදී ගෙවා තිබෙනවා. එහෙත් තවදුරටත් එම සුබ සාධනය පවත්වාගෙන යෑම අපහසු බවයි සංගමේ කළමනාකාරී ශිරන්ති මනම්පේරි මහත්මිය පවසන්නේ. කොවිඩ් එකක ඇත්තටම ආයතනයට බාන්න මිලදි ගත්තේ නැහැ. දේශිකයන්ගේ පැමිණීමක් නැති නිසා සහ අපිත් ඇත්තටම අසරණ වෙලා මම ආරාධනා කරනවා දේශීය පරිභෝගිකයන් බාන්න මිලදි ගැනීමට කියලා ආරාධනා කරනවා. එසේම විවිධ නිර්මාණවල නිරත ශිල්පීන් හමු වීමටද අප අමතක කළේ නැහැ. මේ භාණ්ඩ මිලදී ගන්න දෙන
දේශීය සහ විදේශීය ගැනුම් කරුවන් නොමැති වීම නිසා විලඳාමක් නැති තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒක අපේ ආයතනයේ වගේම දේශීය කර්මාන්ත ශිල්පීන්ටත් විශාල පාඩුවක්. ප්‍රශංසාවෙන් මම සිහිපත් කරනවා මේ සියත ආයතනය. මොකද සියත ආයතනය මේ වෙනකල් අනිත් ආයතන වලට වඩා ටිකක් මට්ටමින් මිනුමින් තනක යම් කිසි සීමාවකන ඉන්නේ. එහෙම කෙනෙක් අපිව හොයන්න ඇවිල්ලා අපිව ඇගීමට ලක් කිරීම අපේ දුක් සැප සොයා බැලීම මම හිතන්නේ මුළු මහත් මේ තත්ත්වය වෙනස් කිරීම සඳහා රාජ්‍ය මැදිහත් වීමක් වහා අවශ්‍යයි. මම ගායනි විතාරණ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය විමල් ජී බලගල්ලේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 97 වන වියෙහි පසු වුණා. 1924 වසරේ ගම්පා බලකොල්ලේදී උපත ලද මහාචාර්ය විමල් ජී බලකල්ලේ මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සිය ගෞරව උපාධිය ලබා ගත්තා. විද්‍යෝදය විශ්වවිද්‍යාලය ආරම්භයත් සමග එහි සිංහල අධ්‍යනංශය නිර්මාණය කිරීමටද එතුමන් මූලිකත්වය ගත්තා. එසේම එම අධ්‍යනංශයේ අංශාධිපතිවරයා ලෙසද එතුමන් කටයුතු කරනු ලැබුවා. සිංහල භාෂාව සම්බන්ධයෙන් සහ වාග් විද්‍යාව සම්බන්ධයෙන් පරීක්ෂණ රැසක් එතුමන් විසින් සිදු කර තිබෙනවා. 1950 වසරේදී මහාචාර්ය විමල් ජී බලකල්ලේ මහතා ප්‍රාචීන පඬිත ස්වර්ණ මුද්‍රිකාවෙන් පවා පිදුම් ලැබුවා. සිංහල ශබ්දකෝෂයේ ප්‍රධාන කතුවරයා ලෙසද එතුමන් කලක් සේවය කළා. සිය ජීවිත කාලයෙන් අඩකට වඩා විශ්වවිද්‍යාල සේවයේ නියුතු එතුමන් පෙර අපර දෙදිග භාෂා විද්වතෙකු ලෙස භාෂාවට සිදු කළ මෙහිය ඉතා සුවිශේෂී වනවා. අපට භාෂා මාධ්‍යයෙන් අධ්‍යාපනය දිය හැකි විෂය පිළිබඳව විෂය 21ක් අපි සම්මත කළා. එම පුවතත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.